තමහරුන්ට වෙලා තියෙන්නේ හේගොල්ලෝ සම්පූර්ණම ගෙදරම ඉඳන් එක්ක හමුදුරුවරු වගේ ඉන්න හදනවා ගේ ඇතුලේ එක්ක සිල්මෑණිවරු වෙන්න හදනවා ගේ ඇතුලේ ඉතින් ගෘහ ජීවිතේ එන්න එන්නම අඩාල වෙයිද නැත්ද අඩාල වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව ගෘහස්තයෝ ගෙදර ඉඳලා මේ දහම පුහුණු වෙනවා නම් ඒ ඇත්තෝ මධ්‍යස්ථ තැනක පිහිටන්නම ඕනේ අපි සල්ලි හම්බ කරනවා හැබැයි අපි දැහැමි බව ඉක්මවන්නේ නෑ බොරුව කපටිකම වංචාව හොරමැරකම් ප්‍රාණඝාත අදත්තා දාන අපි කරන්නේ හැබැයි අපි රස්සාව කරනවා එතකොට ඒක මධ්‍යස්ථයිනේ ඒකෙන් නිවන් මග ඇහිරෙන්නෙත් නෑ මෙලොව ජීවිතේ කඩා කප්පල් වෙන්නෙත් නෑ ගියතර සුද්ධ කරන්නේ නැතුව නේද දුවන් ඇවිල්ලා බෝධිය ගාව සුද්ධ කරා කියලා දුකින් නිදහස් වීමක් වෙන්නේ නෑනේ සමබරයිද නැත් සමබරයි ඒ වීර්යය ගෘහ ජීවිතයේ බිඳ වැටෙන එක නවත්තනවා එවැනි වීර්යයක් ගෘහ ජීවිතයට කරදරයක් වෙන්නේ නැහැ දැන් බණක් දහමක් අහන්න පටන් ගත්ත ගමන් සමහරු ඉන්නානේ ගේ ඇතුළම අවුල් කරගන්න පටන් ගන්නවා ඒකල්ලෝ සැමිය ප්‍රතික්ෂේප කරනවා බිරිඳ ප්‍රතික්ෂේප කරනවා දරුවන්ගේ වැඩ ප්‍රතික්ෂේප කරනවා මම දැන් බණ භාවනා පුහුණු වෙන කෙනෙක් කියලා අදිසියට පොඩි එකා මොන්ටිසෝරියෙන් ගේන්න කිව්වත් ගේන්නේ නැහැ මට ඕවට වෙලාවක් නැහැ කින්ත ඒකත් කම්පැෂන් නේ ඒකත් කරුණාවනේ තමන්ගේ දරුවෙක්ගේ දරුවෙක් මොන්ටිසෝරියට ගිහිල්ලා එක්කරන් එන එකත් කරුණාවද නැත්ද කරුණාව පිටින් සියලුම දරුවෝ සූපත්ත්වා කී කිය ඇද්දක පියන් ඉන්නවට වඩා ඒක හොඳයිද නැත්ද හොඳයි නේ රණ්ඩාණ්ඩා ඔ මේ මොන්ටිසෝරියට වෙලා අම්මා එනකන් ඉන්න ළමයා එකරන් එන එක කොච්චර හොඳයිද ක්‍රියාත්මක මෛත්‍රියක් තියෙන්න ඕනේ නේ ක්‍රියාත්මක කරුණාව අගති වලට යන්න එපා ගිහියෝ ඒ මොනොත් ගිහි ජීවිතෙත් අවුල් වෙලා ගිහි ජීවිතෙත් නැති සාසනික ජීවිතේකුත් නැති පිරිසක් වෙනවා අපි පුහුණු වෙන්න ඕනේ වෙන ක්‍රමයකට ඒක වෙනම දෙයක් ඒ පැවිදි පිරිසනේ